ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන රනිල් වික්‍රමසිංහ මහත්මා බොහෝ සෙයින් තමන් සතු විධායක ජනාධිපති බලය උපයෝගී කර ගනිමින් විශේෂයෙන්ම රාජ්‍ය දේපල අයථා පරිහරණය සඳහා නිලධාරීන් පොළඹවනු ලබනවා. ඊටත් අමතරව රාජ්‍ය දේපල වක්‍රාකාරව ඉතාමත්ම නිර්ලජ්ජිත ලෙස උපයෝගී කර ගන්නවා. මෙය කිසිසේත්ම වර්තමානයේ බලයේ සිටින ජනාධිපතිවරයෙකුට එක පසකින් ගැලපෙන්නෙත් නැහැ. අනෙක් පසින් මැතිවරණයක අවශ්‍යයෙන්ම පැවතිය යුතු සම භූමිය නිර්මාණය කරන්නෙත් නැහැ. අප ඊයේ දිනේදී දුටුවා වෙනත් සිදුවීමක්. ඒ තමයි රජයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දෙමටගොඩ පරිශ්‍රයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ගමන් කිරීම. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දෙමටගොඩ පරිශ්‍රයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් යෑමට හේතු වුණේ කරුණු දෙකක්. එකක්, අප දකිනවා මෙකල එකලට වඩා මහජන දේපල මංකොල්ල කන ඡන්ද විසන්තරලා පහළ වී සිටිනවා. ඉතින් එය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මේ වර්තමාන කාලයේ ඡන්ද විසන්තරලා දොර දන් දෙනු ලබන්නේ පෙට්‍රෝලියම් ෂෙඩ් සහ රැකියා. ඇත්තම රැකියාත් නොමේ, රැකියාවලට අදාළ පොරොන්දු නැත්නම් ඉල්ලුම් පත්‍ර. මේ වන විටත් 450ක් පමණ ඉන්ධන පිරුම් හල් ලබා දී තිබෙනවා ආයතන දෙකකට. නමුත් ඒවා ලබා දීමේදී යම් ආකාරයකට අප දකිනවා ඒවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු දේපල තමයි ඒ සඳහා ලබා දී තිබෙන්නේ. නමුත් ඒවාට කිසිදු රුපියලක මුදලක් හෝ අය කරගෙන නැහැ. ඊට අමතරව මෑත කාලයේ තවත් උත්සාහයක් ගත්තා. දැන් කලක පටන් ඉන්ධන පිරවුම් හල් 150ක් පමණ එක් එක් පුද්ගලයන් වෙත ලබා දීමට. ඒ කලක තිස්සේ පැවති ක්‍රමවේදයක්. නමුත් මෙකල යම් රජයේ නිලධාරීන්ගේ සහ ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එය කඩිනම් කරන ලද ආකාරයක් තමයි අපි දකින්නේ. මැතිවරණ කාල සමයක මෙවැනි ඒවා කඩිනම් කිරීම තුළින් සිදුවන්නේ යම් ආකාරයකට ප්‍රවර්ධනයක් අප දකින්නේ නැහැ. මේ ක්‍රියාවලිය තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවැන්ත මෙය සිදු නොකළා යයි කියා මේ කාල සීමාව තුළ දැවැන්ත අලාභයක් හෝ වෙනත් හානියක් සිදු වෙනවා. අනිත් එක තමයි අපි දකිනවා ප්‍රාදේශීය කාර්යාලත් මීට සම්බන්ධ කරගෙන විශේෂම ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ රැකියා ලබා දීම. රැකියා ලබා දෙන්නට හැකියාවක් නැහැ මෙතිවරයාට. කාර්ය මණ්ඩලය සම්පූර්ණ කර ගැනීමේදී සඳහා නිශ්චිත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. නමුත් ඊට අදාළ පොරොන්දු ලබා දීම, අයදුම් පත්‍ර ලබා දීම ආදිය මගින් වක්‍රාකාරව ඡන්දදායකයන් වෙත අල්ලස් ලබා දීම අඛණ්ඩවම සිදු කරමින් පවතිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඊයේ උද්ගත වූ තත්ත්වයට අදාළව කරුණු දෙකක් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප දකිනවා. එකක්, තමන් පරාජයට පත්වේ යයි බියෙන් යම් හේකින් අපි දන්නේ නැහැ කවුද ජයග්‍රහකයා කියා. මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපට ඒ වැදගත් නැහැ. නමුත් තමන් පරාජයට පත්වේ යයි බියෙන් මේවා දැන්ම තමන්ගේ හිතවතුන් වෙත බෙදා දීමේ අපරාධය සිදු කිරීමට තමයි මේ සූදානම් වන්නේ. දෙවැනි කරුණ, මැතිවරණයට අවශ්‍ය ඊළඟ මැතිවරණයටත් පාර්ලිමේන්තු මැතිවරණයටත් අවශ්‍ය මුදල් සොයා ගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ. මෙවැනි ඉන්ධන පිරවුම් හල් ලබා දීමේදී ඒ සඳහා ඒ හරහා සිදුවන ගනුදෙනු පිළිබඳ පාර්ලිමේන්තුව මැදිහත්ව පූර්ණ විමර්ශනයක් කළ යුතුයි. මේවා අතයට හුවමාරු වන, මේවා විකිණීම තුලින් අතයට හුවමාරු වන මුදල් ප්‍රමාණය අතිශය විශාලයි. එම නිසා මේ මැතිවරණ සමයේදී මේවා සිදු කළ නොහැකි. මෙවැනි වසන්තරලා පහළ වීම තුලින් වෙනද අපි දකින්නේ ටකරන් ෂීට්, රුපියල් 5000 නෝට්ටු, වතුර මැෂින්, වොෂින් මැෂින් මේ ආදිය දීම දැන් ශ්‍රී ලංකාව මැතිවරණ ප්‍රචාරය අතින් සෑහෙන සංවර්ධනය වෙලා තියෙනවා. නෙක්ස්ට් ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. අපි දැන් ඉන්ධන පිරවුම් බහල් තමයි බෙදා දෙන්නේ. අවාසනාවට මේවා මහජනයා සතු බූදලයක්, මහජනයා සතු වස්තුවක්. ඉතින් එම නිසා අපි ඇමතිවරයා ප්‍රමුඛ අදාළ නිලධාරීන්ට මතක් කොට සිටිනවා මේ මැතිවරණ කාල සමයේදී කරුණාකර නිහඬව සිටින්න, දොර දන් දෙන්න එපා මහජනයා සතු වස්තුව.